Weekend Agriculture YouTube channel එකට එකතු වෙලා ඉන්න ඔබ අදත් ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. Phosphorus කියන්නේ අපි පිටතින් ලබා දෙන ශාකයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයන්ගෙන් එකක්. ඉතින් මෙන්න මේ Phosphorus අවශ්‍යතාවය සපුරන්න අපි කාබනික පෝර වලට අමතරව රසායනික පෝර යොදනවා නම් අපි බොහෝ විට පාවිච්චි කරන්නේ කැට පෝර. එහෙම නැත්නම් අපි කියනවා triple super phosphate කියලා කියනවා. තව අපි මේක කෙටි කරලා කියනවා TSP කියලා. ඉතින් මෙන්න මේ පෝර එක තමයි අපි ප්‍රධාන වශයෙන් රසායනික පෝරක් විදියට අපේ පසේ ෆොස්ෆරස් අවශ්‍යතාව සපුරන්න අපි පාවිච්චි කරන්නේ. නමුත් මෙන්න මේ රසායනික පෝර අපි මේ විදියට පාවිච්චි කරද්දී මේක අපි කාබනික ගොවිතැනේදී මේක එච්චර හොඳ නැති දෙයක් විදියට තමයි අපි කතා කරන්නේ. ඉතින් මෙන්න මේකට තියෙන හොඳම විසඳුමක් තමයි අපේ රටේ තියෙන ස්වාභාවික සම්පතක් වෙන ඇපටයිට් පාෂාණයෙන් ගන්න රොක් ෆොස්ෆේට්. ඉතින් මෙන්න මේ රොක් ෆොස්ෆේට් ගැන කතා කරද්දී ශ්‍රී ලංකාව අනේ රටවල් එක්ක බලද්දී විශේෂත්වයක් තියෙනවා. මොකද අපිට තියෙනවා ගොඩක් හොඳ සම්පතක් එපාවල තියෙනවා රොක් ෆොස්ෆේට් නිදියක්. ඉතින් මෙන්න මේකේ තියෙන රොක් ෆොස්ෆේට් වල තියෙනවා ලෝකේ තියෙන හොඳම සංසුද්ධ ෆොස්ෆරස්. මේ නිදිය ගැන කතා කරොත් මෙන්න මේ නිදිය එතෙන්දී කොටස් වලට බෙදලා තියෙනවා. මොකද මෙන්න මේකේ ෆොස්ෆරස් තියෙන ප්‍රතිශතය එහෙම නැත්නම් ෆොස්ෆරස් වල සංසුද්ධතාව ස්ථානයෙන් ස්ථානයට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් 130 ඉඳලා 140 වෙනකම් විහිදුරු පරාසයක මෙන්න මේ ඇපටයිට් නිදියේ සංසුද්ධ විදියට ෆොස්ෆරස් අඩංගු වෙනවා. ඉතින් මෙන්න මේ ෆොස්ෆරස් අපි කෙලින්ම පසට යදුවොත් එහෙම නැත්නම් මෙන්න මේ ඇපටයිට් පාෂාණය කුඩු කරලා ගන්න වෙනද පොලේ තියෙන ERP කියලා කෙටි කරලා තියෙන පාවර් ෆොස්ෆේට් අපි කෙලින්ම පසට දැම්මට පස්සේ මෙන්න මේකේ ශාක වලට අවශ්‍ය ෆොස්ෆරස් බවට පත් වෙන්න යම් කිසි කාලයක් ගත වෙනවා. ඉතින් ඒකින්ද ගොවීන් සාමාන්‍යයෙන් මේක කෙටි කාලීන භෝග වලට පාවිච්චි කරන්නේ නැහැ. මොකද මෙන්න මේ ෆොස්ෆරස් නිදහස් කරන ක්‍රියාවලිය හෙමින් සිදු වෙන හින්දා. ඉතින් අපි කාබනික ගොවිතැනේදී අපි හැම වෙලේම පසට තමයි කරන ප්‍රතිකාරයන් කරන්නේ ශාකය නිදහසේ වැවෙනවා. ඉතින් ඒකින්ද අපි පසට කාබනික ද්‍රව්‍ය එකතු කරද්දී මෙන්න මේ ෆොස්ෆරස් ඒකම අපිට එකතු කරන්න පුළුවන් නම් කාලයත් එක්ක හෙමින් හෙමින් මේ පසට මෙන්න මේ ෆොස්ෆරස් එකතු වෙනවා. ඉතින් රසායනික පෝරත් එක්ක මෙන්න මේ ෆොස්ෆරස් සංසන්දනය කරලා බලද්දී අපේ මේ පාවර් රොක් ෆොස්ෆේට් වල තියෙනවා ෆොස්ෆරස් ප්‍රතිශතය මම මුලිනුත් කිව්වා 130 ඉඳලා 140 වෙනකන් ලොකු පරාසයක. සාමාන්‍යයෙන් අපි කඩේ තියෙන වාණිජ රසායනික ෆොස්ෆේට් පොහොරවල TSP වල තියෙනවා ෆොස්ෆරස් 145. ඉතින් මෙන්න මේකත් එක්ක කම්පෙයා කරද්දී මෙන්න මේ පෝර වර්ග දෙකේ කිලෝ එකක මිල ගත්තොත් සාමාන්‍යයෙන් රොක් ෆොස්ෆේට් වල මිල යන්නේ රුපියල් 25 30 අතර වගේ මුදලකට. ඉතින් අන්නේ මුදලත් එක්ක බලද්දී අපිට ලොකු වාසියක් වෙනවා අපේ ගෙවතුව වගාවේදී මෙන්න මේ රසායනික පෝර නැතුව මෙන්න මේ රොක් ෆොස්ෆේට් කුඩු පාවිච්චි කරනවා. ඉතින් අනිත් දේ තමයි මෙන්න මේ අපි කතා කරන TSP. එහෙම නැත්නම් මේ ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් කියන පෝර එක හදන්නේ මෙන්න මේ රොක් ෆොස්ෆේට් පාෂාණයෙන්මයි. එහෙම නැත්නම් ඇපටයිට් පාෂාණයෙන්මයි. ඉතින් මෙන්න මේ ලංකාවේ තියෙන රොක් ෆොස්ෆේට් නිදියේ තියෙන ඇපටයිට් පාෂාණ කැබලි වලට කඩලා ඊට පස්සේ මෙන්න මේ කැබලි කුඩු කරලා එන පවුඩර් එක ලංකාවෙන් අමුද්‍රව්‍යයක් විදියට පිටරටට යවනවා මෙන්න මේ TSP පොහොර හදන්න. ඉතින් එතෙන්දි වෙන්නේ මෙන්න මේ රොක් ෆොස්ෆේට් කුඩු වලට සල්ෆියුරික් කම්ය කවලම් කරලා එතෙන්දි වෙන රසායනික ක්‍රියාවලියකින් මෙන්න මේ ෆොස්ෆරස් ටික වෙනම නිස්සාරණය කරලා මෙන්න මේක කැටමවට පත් කරලා ආයෙත් ලංකාවට එවන එක වෙන්නේ. ඉතින් ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටකට කවදාකවත් මෙන්න මේ සංසුද්ධ TSP එන්නේ නැහැ. ඉතින් මෙන්න මේ TSP පොහොර නිෂ්පාදනයේදී එන අතුරු ඵල අපේ භාෂාවෙන් කිව්වොත් රොඩ්ඩ තමයි ලංකාව වගේ රටකට එන්නේ. ඉතින් අන්නේ ඒකත් එක්ක තමයි මෙන්න මේ විෂ ලෝහ එහෙම නැත්නම් අපි කියනවා බැර ලෝහ මෙන්න මේ පෝරත් එක්ක එන්නේ. සාමාන්‍යයෙන් අනිත් පෝරත් එක්ක බලද්දී අපි වාණිජ්‍යව පාවිච්චි කරන රසායනික පෝර වලින් මෙන්න මේ TSP වල ඉහළ බැර ලෝහ ප්‍රතිශතයක් අඩංගු වෙනවා. ඉතින් අන්න ඒකත් එක්ක අපිට අපේ රටේ සම්පතක් වෙලා තියෙන මෙන්න මේ රොක් ෆොස්ෆේට් භාවිතා කරන එක අපිට ඉහළ දාන්න පුළුවන් නම් ඒකෙන් අපේ රටේ පොළවට එකතු වෙන බැර ලෝහ ප්‍රමාණය අපිට අඩු කර ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මෙන්න මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. තමන්ගේ ගෙවත්තට රසායනික පොහොර විදියට TSP හෝ වෙන රසායනික පොහොරක් ෆොස්ෆරස් අවස්ථාවේ සපුර ගන්න ඔබ පාවිච්චි කරනවා නම් ඊට වඩා හොඳ පරිසර හිතකාමී විසඳුමක් තමයි මෙන්න මේ රොක් ෆොස්ෆේට් කියන්නේ.
ඉතින් ඔබ දීර්ඝ කාලීන භෝගයක් විදියට පොල් දොඩම් වගේ ශාක වගා කරනවා නම් ඒවට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ පොස්පරස් යොදන්න පුළුවන් මොකද මෙන්න මේ පොස්පරස් නිදහස් වීමේ ක්‍රියාවලිය ගොඩක් හිමින් සිදුවන හින්දා ඒත් ඔබ කෙටි කාලීන භෝග විදියට ඔබේ ගෙවත්තේ ලෝලු වගා කරනවා නම් ඒත් කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද මෙන්න මේ පොස්පරස් නිදහස් වීම දිගින් දිගට වෙන හින්දා ඔබේ ශාකයට අවශ්‍ය ප්‍රමාණයට පොස්පරස් ටික ටික නිදහස් කරගන්න පුළුවන් ඒකෙන් හින්දා මේක දිගු කාලීන හෝ වේවා කෙටි කාලීන හෝ වේවා හැබැයි අපි කියන්නේ දිගු කාලීන භෝග වලට විතරක් මේක යොදන්න කියලා ඒත් කිසිම ප්‍රශ්නයක් නැහැ දිගු කාලීන කෙටි කාලීන හැම භෝගයකටම මේක අපේ ගෙවත්තේ යොදා ගන්න පුළුවන් නම් අපේ පසේ ගුණාත්මක භාවය අපිට ගොඩක් වැඩගත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මෙන්න මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔබ දිගටම රසායනික පොර පාවිච්චි කරා නම් එහෙම නැත්නම් TSP පොර පාවිච්චි කරා නම් මම හිතනවා ඔබ අන්නේ TSP පොර භාවිතා කරන එකෙන් ඉවත් වෙලා රොක් ෆොස්ෆේට් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳ පරිසර හිතකාමී. ඒ වගේම ඔබේ ජීවත්තේ තියෙන පසේ ගුණාත්මක භාවය වැඩි කරන්න ඔබ කරන හොඳ ආයෝජනයක් කියලා. ඉතින් මම හිතනවා මෙන්න මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එක click කරන්න. මොකද මෙන්න මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු ගමන් ඒකේ notification එක ඔයාලා ළඟටම ගේන්න ගන්න පුළුවන්. අමතක කරන්න එපා අපේ official Facebook page එක තියෙනවා weekend agriculture official Facebook page එක. ඒ වගේම Instagram වලින්ත් අපිව follow කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඔබව හමු වෙන බලාපොරොත්තු වෙමි. මම අද සමු කරනවා මේ weekend agriculture.